ශ්‍රීලංකා මහ බැංකුව සහ වාණිජ බැංකු අතර ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. පියෝඩෙල් ඔරිජිනල් කිරිතේබල වේ පවුඩර් නෑ. වැඩි කෝප ප්‍රමාණයක් හදා ගන්නත් පුළුවන්. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 88.25ක් ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 99.25ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම මහ බැංකුව පෙන්වා දෙන්නේ ඉදිරි කාර්තු කිහිපය තුළ උද්ධමනය 5%කට අඩු මට්ටමක පවතිනු ඇති බවත් එමගින් ආර්ථිකයේ උපරිම හැකියාවන් කරා ළඟාවීමට හැකිවනු ඇති බවයි. සංචාරක කර්මාන්තයේ වර්ධනය මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යාමත් සමග මෙරට විදේශ වත්කම් සංචිත අගෝස්තු මාසයේ අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන 6 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා. චීන මහ බැංකුව විසින් විනිමය හුමාරු ක්‍රමය යටතේ ලබා දී ඇති භාවිතයට කොන්දේසි සහිත ණය මුදල්ද ඊට ඇතුළත්. ජනාධිපතිතුමාත් සමග ඔබතුමාත් මුදල් අමාත්‍යංශ ලේකම්තුමාත් සාකච්ඡාවක් පැවැත්ලා මොනවාගේ කරුණුද සාකච්ඡා කළේ? ප්‍රධාන වශයෙන් මුනේ දැන් තියෙන ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් සහ කෙටි කාලයක් තුළ කළ යුත්තේ මොනවද කියලා අපේ අදහස් ඉදිරිපත් කිරීමක් තමයි මේකෙන් දුන්නේ. එක්කම පහුගිය තුන්වෙනි රිව් එක සම්පූර්ණ කරනවා කියලා යම් කුෂා ආකාරයක පණිවිඩය රට ජනතාවට දීලා තියෙනවා. ඒ අනුව කොහොමද කරන්න කියන වැඩපිළිවෙල මම හිතන්නේ මුදල් අමාත්‍යාංශයේ පත්වෙච්ච ආයතනයේ කතා කරලා තීරණය කරා. ඒක පසුගිය රජය විසින් තීරණ ගන්න ලැබුවා. මැතිවරණයේ අතරතුර දීම වාහන ආනයන සඳහා සම්පූර්ණ වශයෙන් ලිහිල් කිරීමක් සිදු කරන්න ඉලඹෙන පෙබරවාරි මාසයේ ඉඳලා. ඒ නිර්දේශය මම දකින්නේ නැහැ වෙනස් වෙන්න හේතුවක්. ඒක නැවතවරක් වෙනස් කරන්න ඕනේ නැද්ද කියන එක රඳා පවතින්නේ ඒ තියෙන අපිගත් උපකල්පන වෙනස් වෙනවන. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.